Hello. ෆෝන් එක මංගව තියෙනවා. මට අමතක වුණා. දැන් ඔයා කොහෙද ඉන්නේ? හෙට මං සිකියුරිටි එකෙන් තියන්නම්. ඔයා විතරයි යන්න. එපා. ලයින් එක කට් කරන්න එපා. ඒ මොකටද? මං උදේ ඔයාලට පැහැදිලිව කිව්වනේ. අතීතයේ වෙච්ච වැරද්දකට වර්තමානයේ දිය කරන්න හදන්න එපා. ඒකෙන් අනාගතයට කිසි ප්‍රයෝජනයක් නැහැ. ජීවිතේ වැරදුන දෙනින් පටන් ගන්න බැරිද? තේරුමක් නැහැ. තියන්න. එපා. මේ ආන්න. මං හරි ඉස්කෝල ළඟට එනවා. මට වත්ත කතා කරන්න ඕන. පිස්සුද? මේ විකාර වැඩ නම් කරන්න ලෑස් වෙන්න එපා. නෑ මං එනවා. වැස්සකටවත් ඉස්කෝලේ ගිහලා නැද්ද මෝඩයෝ? ජීවිතේ ඉගෙන ගන්න. අත්තම්මේ කොලේජ් යන්න මොනේද? ඔයාගේ ටීචර් රූඩ් කියලා ඔයාගේ තාත්තේ මැඩම්ට කියලා තියෙන්නේ. ඒ නිසා එයා කවදාවත් ආය ඔයාට ඒ විදිහට කරන එකක් නැහැ. බලන්නකෝ අත්තම්ම කියන්නේ බුරුද කියලා. අත්තම්ම දන්නේ නැහැ. අපේ ටීචර් ලොකු මැඩම්ටත් බය නැහැ. අත්තම්මා ඇයි තාත්තේ මොනවද ටීචර්ත් එක්ක ගොඩ වෙලාවක් කතා කරේ? ඔයාගේ තාත්ති ඔයා කියපු හැම දෙයක් ගැනම එයා එක කතා කරන්න ඇති. එම්මගේ සුදු දුව හොඳ ළමයා වගේ ඔයාගේ පාඩම් වැඩ ටික කරන්නකෝ.
මගේ සීමා වික්මෝල ගොඩක්ක. මා ගෑණිය. ආදරේ බෙදාගෙන ජීවත් වෙන කිසිම ගෑණියෙක් කැමති නෑ. ඔයා වැරදි කියලා මං හිතන්නේ නෑ සුදීප. අපිට මෙතනට උත්තරයක් තියෙනවා. ඒකට මම මුගද කරන්නේ? කොමලී පවුසු දීපා. එයා විතරද පව්? එතකොට මං පව් නැද්ද? අපි යමු. ඔයා හැමදෑම මෙතනින් පැනලා යනවා. ඉන්න බැරි තැනකටයි මම හැමදාම අරගෙන. අපි දෙන්නම ඉන්නේ මෙතන ඉඳ. මෙතනින් එහාට යන්න බැරුව අපි දෙන්නම ඉර වෙලා ඉන්නේ ඉඳ. මම මේ ප්‍රශ්නේ උත්තරයක් හොයාගන්න. බොරු කියන්නේ පාකේෂ්. හරියට ප්‍රශ්නේ තේරුම් ගන්න බැරුව ඔයා කොහොමද ඒකට උත්තර හොයන්නේ? දොඩනතු යනවා යන්න. බය වෙන්න එපා නෝනා. මං අතහැරපු දේවල් ආපහු කරෙල්ල ගන්න ගෑණියෙක් නෙවෙයි. හැබැයි එයා ගෙවන්න ඕන ගාන මට ගෙවන්න කියන්න. හරි හරි මං කියන්නම්. දැන් යනවා. ගේනම් හදලා ඉවරයි නේද නෝනා? දැන් ඉතින් මහ ගෙදර ඉන්න ඕනේ නෑනේ. මෙතනක රුපියලක්වත් ගිහාන්ගේ නෙමෙයි. මම බොහොම අමාරුවෙන් හම්බ කරපුවා. ණය වෙච්චා. එහෙමනම් ඉතින් ගිහාන්ට පණිවිඩේ කියන්න. Thank you.
ප්‍රශ්නට උත්තරේ කියලා අල්ලගෙන තියෙන්නේ ඊට වඩා තඩි මහත ප්‍රශ්න වැලකේ. ජීවිතේ හැටි ඔහොම තමයි කියන්නේ මහත්තයා. ජීවිතේ කියන්නේ රෝස මල්ලේ හනාවක් නෙවෙයිනේ. ලස්සනම ලස්සන වචන ටික. මරේ මරුව මරේ මරු. ඒ වුණාට කිසි තේරුමක් නැති පල් හැලි. මේ බොය මල් කතා පත්‍ර බලනක නවත්තපන් ඈ. එහෙම කියන්න එපා කියන්න මහත්තයා. පොත් පත්‍ර ඇතුලේ ජීවිතේ හදාගන්න ගොඩාක් දේවල් තියෙනවා. බම්බුව යකෝ ඔය කරදයි කොලාස්සි කොහෙද යකෝ ජීවිතේ තියෙන්නේ ඒක තියෙන්නේ මහපාරේ අවු කාස්ට්‍රගේ කුණු බක්කිය ඇතුලේ ගෙදර මෙන්න මේ යමං පුතේ මේක හරියට බෝඩිමක් වගේනේ හැමෝම හැසිරෙන්නේ හරියට බෝඩින් කාරයෝ වගේ අම්මේ ටිකක් ඉවසන්න අම්මේ මට අහන්න වෙන්නේ නැති බෝඩින් කතාව කිව්වේ මත් මේ හොර බෝඩි මේ තා වැඩි කල්ලි ඉන්නේ නැහැ. හැබැයි මම මෙහෙන් යන්නේ හොරුන්ට පාඩමක් උගන්නලා. අක්කේ. නන හැමෝට මොනවද ඕන කරලා තියෙන්නේ කියලා. මමයි වරද්දගත්තේ. ඒකනේ මට මෙහෙම උනේ. නැත්තම් මේ අගු පිළවල් මට ලාගින්න උමනාවක් නැහැ. අත්තම්මේ ඇයි තාත්තේ හැමදාම රැවෙන්නේ? රස්සාවක් කරනකොට එහෙම තමයි. අපරාධ තාත්තේ රස්සාවල් කරන්නේ. එයා ගෙදර හිටියා නම් මගේ ගාවට වෙලා ඉන්නවනේ. අත්තම්මේ තාත්තේ එනකොට මන්නේ නින්ද ගිහිලා තිබුණාත් අත්තම්මා කියන්නේ තාත්තිට කරාටිස පණිවිඩයක් කිව්වා කියලා. එයා මොනවාද ඔය අතේ වෙන පණිවිඩ? හැමදාම ක්ලාස් ආවේ නැත්තම් මාව ටෝනමන්ට් එකෙන් අයින් කරනවා කියලා. මම්මි
කුඩට වැටුනේ නැත්තම් මම දන්නවා මගේ රත්තරන්ව බලාගන්න විදිය. මේ විදිහට හැමදාම හැංගි මුත්තන් සෙල්ලම් කරන්න පුළුවන් කේද? එකම දේ පුන පුනා කියන්න එපා ඩාලින්. එකම වචනේ 21 පාරක් කිව්වහම ඒක හෝනියමක් වෙනවලු. හරි. හරියටම හරි. මම තමයි හෝනියම කරගත්තේ.